ශකිබ් අල් හසන් කියන ක්‍රීඩකයා දක්ෂයෙක් වුණත් ඔහුගේ හැසිරීම නම් ගොඩක් වෙලාවට මහතුරුන්ගේ ක්‍රිකට් වලට ගැලපෙන්නේ නැහැ. ශකිබ් මේ විදිහට අවස්ථා ගන්නවකම ජාත්‍යන්තර පිටියේ නොමනා හැසිරීම පෙන්නපු ක්‍රීඩකයෙක්. ජාත්‍යන්තර පිටියේ මේ විදිහට වැරදි විදිහට හැසිරලා ඉතිහාසයක් තියෙන ශකිබ් පසුගිය දවසක බංග්ලාදේශයේ තිබුණු දේශීය තරඟයක අනුමත කරන්න බැරි හැසිරීමක් පෙන්නනවා. ඒක ටිකක් දරුණු එකක්. එක වතාවක වෙනිසුරුගේ තීරණයට විරුද්ධව කඩුල්ලට පයින් ගහන ශකිබ් තවත් වතාවක් කඩුල්ලේ ඉනි තුනම ගලවලා දානවා. බංග්ලාදේශයේ තිබුණු T20 තරඟයකදී තමයි මේ සිද්ධිය වෙන්නේ. තරඟයේ ජයග්‍රහණය හඹා යන්නේන අබානි ක්‍රීඩා සමාජයේ තරඟයේ පන්දු ආර 9කදී කඩුලු 6කට ලකුණු 44ක් ලබාගෙන තියෙද්දී වැස්ස වැටුණු නිසා තරඟයේ ජයග්‍රහණය ලැබෙන්නේ ඩක්වට් ලුයිස් න්‍යායට අනුව ශකිබ්ගේ කණ්ඩායමට. තරඟයේ 4 වෙනි පන්දු ආරේ ක්‍රියාත්මක කළ ශකිබ් මුෂ්පික රහිම්ට එරෙහිව කඩුල්ල මුවා කිරීමේ වරදට ඉල්ලීමක් කරනවා. ඒ අවස්ථාවේ විනිසුරු නොදැවුණු ක්‍රීඩකෙක් බවට සටහන් කිරීමත් එක්ක විනිසුරුට බැනපු ශකිබ් කඩුල්ලට පයින් ගහනවා. ඊට පස්සේ තරඟයේ පන්දු ආර 5යි පන්දු 5ක් අවසානයේ වර්ෂාව පතිත වීමත් එක්ක විනිසුරු පිටිය ආවරණය කරන්න ආවරණ ගේන්න කියලා කැඳවනවා. ඒ අවස්ථාවේ ඩක්වත් ලුයිස් න්‍යාය අනුව තරඟයේ ජයග්‍රහණය ශකිබ්ගේ කණ්ඩායමට ලැබෙන්න නම් එක පන්දුවක් යවලා පන්දු ආර 6ක් සම්පූර්ණ කරන්න විනිසුරු තීරණය කරන්නේ නැතුව තරඟයේ නතර කරන නිසා තමයි දෙවැනි වතාවට ශකිබ්ට යකා නගින්නේ. ඒ අවස්ථාවේ ශකිබ් ඇවිල්ලා කඩුලේ ඉනි තුනම තරහින් ගලවලා දානවා. කොමුණත් ඒ අවස්ථාවේ තරඟේ නතර වුණත් පස්සේ තරඟේ ආරම්භ වෙලා විසඳුමකට යනවා. මේ ජේෂ්ඨයා කළ දේ ගැන මොන විදිහට බංග්ලාදේශයේ ප්‍රතිචාර දක්වයිද කියලා මීට කලින් වතාවකත් අපි දැක්කා. බංග්ලාදේශයේ තරඟයක් අතරතුර රහීම් ක්‍රීඩකෙක්ට පහර දෙන්න යනවා. එහෙම කරලා සමාව ගත්තා වගේ ශකිබ් සමාව ගත්තම මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර වෙන්නත් පුළුවන්. අපි ක්‍රිකට් බංග්ලාදේශයේ තත්ත්වයට වඩා පහළට වැටුණාට අපි ක්‍රීඩකයන්ගේ විනය නම් හොඳ තැනක තියෙන එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.